කිතුල් ගහ කැරියෝටා යූරන්ස් කියන විද්‍යාත්මක නාමයෙන් තමයි හඳුන්වන්නේ. හැඩවක ගොඩපර රමුටන් ගන්නවා. හැර ගහලා බලනවා ගිහිල්ලා මේ මල අර දැන් හොඳයි කියන්නේ මල පොඩ්ඩ අගිස්ස කපන්න. මේක තියෙන්නේ මේ මේ හුණු. ආ හුණු. විට කන ගන්න එක. විට කන ගන්න හුණු. ඔව්. මේ තියෙන්නේ දෙහි. ආහ්. මේ මල දිග ප්‍රමාණය හැටියටත් ගහේ හැටියටත් කාලයක් ගන්න තමයි වෙන්නේ. නමුත් මලක් සමහර මල් ගම්මා නම් ඉතින් මාස දෙක තුනකට වඩා බෑ. ඒක රක්ෂිත වනාන්තර වල මම කපලන තුරට මම අහලා තියෙන මාස 11 කපන මල් තියලා තියෙනවා මේ. ඒක බොහොම දුර්ලභයි. ඊළඟට තමයි මට මේ කියන්න දෙයක් තියෙනවා මහත්තය මොකක්ද දන්නවද? අපේ මේ දේශීය කර්මාන්තය. අපේ වා මේ අපේ රජ කාලේම පැවැත්වෙන හොඳ උතුම් ක්‍රියාවක් මේක. මේ හකුරු ටික දියවැඩියවට ගන්නවා. සීනි වගේ නෙමෙයි ඒක. ගුණාත්මකභාවය වැඩි මේ කිතුල් ගහේ කිතුල් පිටි ටික ගන්නවා. ආයුබෝවන් ඔගල හැමෝටම ලංකාවේ පාරම්පරික කර්මාන්තවල වතගත සොයන YouTube ගවේෂණය පලිඟු vlogs අද අපි ඇවිල්ලා ඉන්නේ ලංකාවේ තවත් පාරම්පරික කර්මාන්තයක වතගත සොයාගෙන මේ කර්මාන්තය ගැන කියනවා නම් මේක ලෝකෙෙම තියෙන්නේ ආසියාතික කලාපයේ විතරයි ඉන්දියාව මලබාර් වෙරළ කාම්බෝජ ශ්‍රී ලංකාව වගේ මේ ආසියාතික කරේ විතරයි තියෙන්නේ ඉතින් ඒකෙනුත් ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශවලට පමණක් සීමා වුණු කර්මාන්තයක් විදිහට අපිට මේක හඳුන්වා දෙන්න පුළුවන් ඒ වගේම ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශවලත් මේ කර්මාන්තය තියෙන්නේ ඉතාමත් සුළු පිරිසක් අතර පමණයි ඉතින් මේ කර්මාන්තය නමින් කිතුල්මල් කර්මාන්තය එහෙම නැත්නම් කිතුල්මල් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තය ඉතින් මේ වෙනකොට ලංකාවේ වියකිමින් යන කර්මාන්තයක් විදිහට හඳුන්වා දෙන්න පුළුවන් ඉතින් කිතුල් ගහ කියන්නේ විශාල ආදායමක් ග්‍රාමීය ප්‍රජාවට ලබා ගන්න පුළුවන් කර්මාන්තයක් මොකද මේ ආශ්‍රිතව ගොඩක් දෙනෙක් ජීවිකාව කරගෙන යනවා ඉතින් කිතුල් රාක් කිතුල් පෑණි කිතුල් හකුරු කිතුල් පිටි මේ වගේ විශාල නිෂ්පාදන ප්‍රමාණයක් මේ ආශ්‍රිතව සිදු කරනවා ඔය වගේම මේක ඖෂධයක් විදියටත් සඳහන් කරන්න පුළුවන් ඉතින් කිතුල් ගහ කැරියෝටා යූරන්ස් කියන විද්‍යාත්මක නාමයෙන් තමයි හඳුන්වන්නේ. ඉතින් මේ පිළිබඳ අපිත් එක්ක කතා කරන්න අද මාමගෙන එකතු වෙනවා. ඉතින් මාමේ ආයුබෝවන් කියලා මාම අපේ වැඩසටහනට පිළිගන්නවා. ඉතින් මාමේ මාම දැන් මාමේ මුලින්ම නම කියමුකෝ. ආ නා විල්මත් පළවත්ත. ඔව් මාම කොච්චර කාලෙක ඉඳන් මේ කර්මාන්තයේ යෙදෙනවද දැන්? මම නම් මේ කර්මාන්තයේ අවුරුදු 22 ඉඳලා මෙදිලා තියෙන තෙන් වරින් වර තමයි කරන්නේ. දැන් නම් මේ මෑත කාලෙ ඉඳලම ටිකක් දීර්ඝව කරගෙන යනවා. කරගෙන යනවා. ඔව්. එතකොට මාමේ මේ දැන් කිතුල් ගහක් හැර ගහන්න පටන් ගන්නෙ කිතුල් මල ඇහිලා කොච්චර කාලෙකින්ද? කිතුල් මල එළියට ඇවිල්ලා. කිතුල් මල එළියට ඇවිල්ලා මේ මේක මෙහෙම නැවෙනවා. ඒ නැවුනහම ඒක තියෙනවා මල් පදම කියලා එකක්. ආහ්. ඒක මල දිහා බැලුවහම කීතයි දැන් මේ මල හදන්න හොඳයි කියලා. ඔව්. ඒ පදමට එහා ගියොත් ඒ මල ටිකක් මෝරලා. ආහ්. ඒක තමයි ඊළඟට ඒ මල මෙහෙම නැවිලා ඒක කොපුව ගලුණා ඒක තමයි මල ගැහෙන්නේ. ඒකෙන්ද ඒ ගැහෙන්නේ ඉස්සෙල්ල අපේ පදම අල්ලගන්න. ඒ පදම තමයි දැන් මම මල් වල බලන්නේ. බල්ලා හදන්න. ආහ්. එතකොට මම දැන් ගහ හැර ගහන්න ගන්න මුකුත් ඒ විශේෂ ලී වර්ගයක් තියෙනවද? ඔව් ඔව් ඔව්. ඒකට විශේෂ ලී ගන්නේ දිරන් නැති ලී ගන්න ඕනේ. හැඩවක ගොඩපර රමුටන් ගන්නවා. ආහ්. මොනවද වල් කෝපි කියලා වැජ්ජා තියක් තියෙනවා ගන්නවා. ආහ්. අඟන කියලා ලීයක් තියෙන එක ගන්නවා. ආහ්. යකුර ලී තියෙනවා නම් හොඳයි. ආහ්. ඔව් ඉතින් ඔතනින් දැන් ගොඩක් අපි විශේෂයෙන්ම හැඩෝක ලී තමයි බලන්නේ මේ ආ ගන්න. ඔව් මොකද ගහේ මුදුන්ට අරගෙන දා ගන්න. ආහ්. මේක අපි ගන්න. يعني බරින් අඩු වෙන්නත් ඕන ලිය ටික. බර නම් කොහොමනක් කව නැ ටිකක් හිට මහතර කරටිට දානවා මොකද අපි ශක්තිමත් තියෙන ඉපයි. ඔව්. ඒතර මම ගැට ගන්න ගන්න වැල් වර්ග. ඒකට ගන්නවා අපිට ඉතින් වටින්නම වැල්. වැල් වර්ග කොරස. පට්ටික්ක. කහ වැල්. ඇටමිරිය වැල්. කිරින්දි වැල්. ඒ වගේ වැල් වර්ග තමයි ගන්න විශේෂම වර්ග වර්ග තමයි ඉතින් ඔය ඇටමිරිය. ඇටමිරිය මේ කිරින්දි කිරින්දි වැල් හොඳ මේක කිරින්දි එක. ආහ්. පට්ටික්ක. ඔව්. කොරස.
मल पोड अग्स कपान कपल बल मल हेडगेट तमहार मल हेडगे पदंगे अभी उमन टीन नती पोड अग्स कपल बल दिन काल हरी परश्रम को मुखद मल को हई को हई नैडन सूल एक हर परश्रम करना मधुर मेक पदम कटे उष्ण කිතුල් මල පාත්වීම වලක්වා ගන්න ඔලොම්බුව කියලා ආධාරකයක් කිතුල් මලට තබා ගන්නවා ඔලොම්බුව එහෙම නැත්නම් ආධාරකේ තබා ගැනීමෙන් පස්සේ කිතුල් මල වටා තිබෙන කොපුව ගලවා ඉවත් කර ගැනීමක් සිදු කරනවා
පසුව ඉතිගැටයේ තියෙන ස්ථානයේ බෙහෙත් ගැල්වීමක් සිදු කරනවා මේ බෙහෙත් ගැල්වීම පිළිබඳ අනෙක් සවිස්තරාත්මක තොරතුරු මේ වීඩියෝම ඉදිරියේ සඳහන් කරලා තිනවා लोके मे कर्मांत विशेषज्ञ विद्वतुं कियनवा लोके आसियातिक कलापे अनित्रटोलटोड विनस्म आकारिक बिहित्त बीमक किल लंकाविकरन्ने इतिन लंकावि मे कर्मांत दिन ए जनता व विविधाकारे बिहित्वर्ग भाविता करनवा इतिन मे माम संधान करे ए मामट आवेणिक वेच्च देयक मम हितन्ने तव केनेक करोति मिटोडा विनस्सिद्धियकट तमयि मे बिहित्त बीम करन्ने मम ओय एकयि किवि अंतिम कोला මුල ඉතිගැටේ ටිකක් රට් කරනවා එතන ඉඳලා කපනවා 108ක් ආහා 108ක් කපනවා අගම ඔව් ආහා ඒ ගහේ ඉඳගෙන ආහා සමහර විට පුළුවන් නැහැ කිරි කපන්න 8 කපන්න නැත්නම් 60ක් කපලා බහිනවා අහවසට ගිහිල්ලා ඉතුරු 60 කපනවා 60 හරි 20 හරි 30 හරි මලේ කඳුල අල්ලන ක්‍රමයේ බල විල කපනවා හැම ආහා ඔව් ඒ ඒ ඒ ඒක් මලට බෙහෙත ඉච්චරයි ආහා මුල් මුකුත් නැහැ පිච්චුවා ඔව් බැමුන් ගැව්වා හොඳට වැහුවා කපුවා
ඒක අද ගමන් හැට කපලා බිමට වහිනකොට කඳුලේට ආහා ඊට පස්සේ හවස කැපුවා ඊළඟ දාසේ කපලා ඊළඟ දාසේ මුක්කියක් දානවා ආහා එදා අදම උනත් දාතේ හැකි ඊළඟ දාසේ මුක්කියක් දානවා ආහා ඒක දවස් මුක්කිය දාපු දාසේ පස්සෙන්ද ඒකේ තියෙන ප්‍රමාණයක් ආහා ඒ ඒක ක්‍රමයක් ඒ එතරම් මම තව දැකලා තිනවා මේ සමහරු දැන් ඔය මලේ යට හරියෙන් පිල් විදලා ඔව් තව බෙහෙත් වර්ගයක් දාන එකකුත් තියෙනවා නේද ඔව් ඉතින් මෙහෙමනේ මලේ තව ක්‍රමයක් තියෙනවා මලේ මුල කපලා යකඩණයක් අරගෙන ඔව් ඒක පොල්තල් පාන්දරයක් කොතලා ගහනවා ගහලා ඒකට ගින්දර තියෙනවා ආ ගින්දර තියෙනවා ඔව් ගින්දර තියලා එනවා ආහ ආයි හවසට ගින්න තියෙනවා ආහ ඊට පස්සෙන් දුක ගින්න තියෙනවා බලන පිච්චිච්ච ප්‍රමාණය ආහ ඒ බලලා ඊට පස්සේ කොපු ගලවලා කපනකොට තේරෙනවා හොඳ පදම් මල. ඒ ඒ ඒ පදමට මල එන්න ඕනේ කඳුල එන්න. ඔව්. ඒ කියන්නේ මලක් හදනවා කියන්නේ කාලයක් තිස්සේ ඒකත් එක්ක යෙදිලා ඉද්දි ඒකෙන් ලැබෙන නිසි පුහුණුවත් එක්ක ඕනම ඒ කියන්නේ නියැලෙන පුද්ගලයන්ට හඳුනා ගැනීම හැකියාව තියෙනවා මල කොයි විදිහට පදම් වෙලා තියෙනවද කොයි කාලෙටද මේ කපන්න ඕනේ ඒ වගේ මේකට තියන්න ඕනේ බෙහෙත් වර්ග මොකද දැන් මාම කිව්වා වහින කාලෙට මල පිලිස්සීමක් කරනවා කියලා ඉතින් දැන් පායන කාලෙක මලක් තමයි අපි දැන් අද හැදුවේ ඉතින් මේ මලේ ගාපු බෙහෙත් වෙනයි ඉතින් ඒක මොකද මේ තෙත් කලාපී ප්‍රදේශවල අපි ඉන්නේ ඉතින් ගොඩක් කාලවලට මේ පැත්තට වර්ෂාව ලැබෙනවා ඉතින් වර්ෂාව අඩුන කාලවලට ගන්න බෙහෙත් එක වෙනයි ඉතින් වහින කාලට ගන්න බෙහෙත් එක වෙනයි ඉතින් අමුතුම විදිහේ කර්මාන්තයක් මේක මොකද තමන්ගේ හැකියාව දක්ෂතාවය මත තමයි මේ තුල සාර්ථකත්වය ලබා ගැනීමේ හැකියාව තියෙන්නේ ඉතින් මම එතකොට දැන් මලක් කපන්න පටන් අරගෙන ඒ මල කොච්චර කාලයක් කපන්න පුළුවන්ද කියන්නේ තෙල් දිය ගන්න පුළුවන් මලක මේ මල දිග ප්‍රමාණය හැටියටත් ගහේ හැටියටත් කාලයක් ගන්න තමයි වෙන්නේ ආහා ආ විශේෂ කාලයක් කියන්න බෑ කියන්නේ අර ප්‍රමාණය හැටියට නමුත් මලක් සමහර මල් ගම්මා නම් ඉතින් මාස දෙක තුනකට වඩා බෑ. ඒක රක්ෂිත වනාන්තර වල මම කපල නැතුවට මම අහලා තියෙන මාස 11 කපන මල් තියලා තියෙනවා මේ. ඒක බොහොම දුර්ලභයි. ආහ්. ඒක දුර්ලභයි හොඳද? ඔව්. එහෙම තියෙනවා. ආහ්. ඊළඟට තමයි මට මේ කියන්න දෙයක් උනා තියෙන මහත්වේ මොකක්ද දන්නවද? ඔව්. අපේ මේ දේශීය කර්මාන්තේ. ඔව්. අපේ ව මේ අපේ රජ කාලේම පැවැත්වෙන හොඳ උතුම් ක්‍රියාවක් මේක. ඔව්. මොකද කිරි පැණි වලින් ශාස්ත්‍රීයකිත රටක් අපි. රටක් මේක. බත බුලතින් සරුසාරවත් වෙච්චි හොඳ මේ වටිනා කියනම උතුම්ම රට වෙච්චි ඒ තමයි අපේ ලංකාව. මේ ලංකාවේ නැති දෙයක් නේ. ඔව්. ඒ වගේම මම හරිය මේ මේ ගැන මම බොහොම සතුටින් කියනවා. මොකද දන්නවද? අපේ රටේ උතුම්ම දෙයක් තමයි මේ කිතුල් පැණි හකුරු ටික. දාන මානක තුනක් ගන්න පුළුවන්. පොඩි දරුවෙකු තුනක් හොඳයි. මේ හකුරු ටික දියවැඩියවට ගන්නවා. සීනි වගේ නෙමෙයි ඒක ගුණාත්මකභාවය වැඩි මේ කිතුල් ගහේ කිතුල් පිටි ටික ගන්නවා. එහෙම නිසා මම මේ ඇත්තටම මේ අපිට දැන් මේ ටික කාලෙ ගිහිල්ලා ඊට පස්සේ ගස්කොලන් අරීමේ යන්න කාණ්ඩ නැතුනොත් අපේ දේශීය දෙයක් සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යනවා. අපේ දේ අපි විනාශ කරගෙන තමයි අපි වෙනසෙන්නේ. ඒක නිසා මේ මේක වෙනසීම වලක්ක ගන්න ඕන. මේකට අපි මං ඉල්ලා සිටිනවා මේ ඔබතුමාලගේ මේ වැඩපිළිවෙල අනුව යම් මොන දේශපාලනයකින් හරි මොනම කුමන දෙයකින්ම හරි මේ අපේ රටට මේක නැති වී යන දේ අලුතෙන් නිර්මාණයක් කරගෙන මේක ඉදිරියට තව ඉස්සරහට හැබැයි තව දෙයක් මම කියන මේ අපි අර ආන්දී බෙහෙත් කියලා જાතියක් තියෙන ඒවා තියලා තිනවා ඒකේ මේ කිතුල් විනාශය මිසක් කිතුල් ආදය මදි ඇත්ත කියන්නේ ආ ඒ කියන්නේ මේ දාර කුෂිකර්මා මාත්‍යංශ හරහා ලැබෙන දෙයක් ඒ ආහා ඒකේ පැණි ටික තියාගන්න බෑ පැණි රසය ආදු රා ටිකක් අමුතුරා රා ටිකක් හැදුවත් පැණි ටිකක් හැදුවත් ඒක අමුතුරාක් තියෙනවා ඒක මම ඇත්තටම විශේෂයෙන් කියනවා මේ ඒක මේ මොන මේ තරහකට හරි මේ කියනවා නෙමෙයි අපිට අර ඒ නියම රසය ගන්න අමාරුයි කියනක. ඒකට සමහරක් විට ඔය කෘෂිකර්මය වුණත් පොඩ්ඩක් දැනුවත් වෙලා බලයිනේ අපි මෙහෙම කිව්වා මේක අඩුපාඩු මොකද්ද කියලා නේද? ඔව් අනිවාර්යෙන්ම. ඔව් ඒක එතකොට ඒගොල්ලෝ දැන් යම් බෙහෙතක් මේක දෙව්වට ඒක සමහරක් විට ඒක
ප්‍රතිඵලය අපිට ඒගොල්ලන්ට දැනුම් දීමක් කොතන කෙරෙන්නේ නැතුවත් ඇද්ද දන්නේත් නෑ ඔව් ඉතින් නේද අපි දන්නේ නැහැ නේ වා කියන්නේ ඔව් නමුත් අර ඒක පොඩ්ඩක් මේ මේ අපේ ගම්බද බෙහෙත් වලට වඩා බොහෝම නපුරුයි विवेचने सहन उपकार මොකද හම් වෙච්චේ නැහැ කියන්නේ හොඳ නැහැ. ඔව්. ඒක තමයි අපි කියන්නේ තව මේක දිරිමත් තවත් දිරිමත් කළා තව කොටසක් මේකට එකතු කරගන්න තරුණ પરම්පරාව. මොකද මේක විය කියලා යන කර්මාන්තයක් වර්තමානයේ වෙනකොට. ඔව්. ඒ කියන්නේ පාරම්පරිකව ආපු කණ්ඩායමිනුත් දැන් තරුණ પરම්පරාව මේකෙන් හැලීගෙන යන්නේ. ඉතින් මේකට තව තරුණ પરම්පරාව යොමු වෙනවා නම් තවත් চিරාත් කාලයකට මේක ලංකාව ඇතුලේ පවත්වාගෙන යන්න පුළුවන්. මොකද ඖෂධයක් වශයෙන් භාවිතා කරන්න පුළුවන්. මද්ද්‍රව්‍යයක් විදිහට නෙමෙයි මේක ඇත්තම ඖෂධයක් විදිහට තමයි වටිනාකම වැඩි මොකද දිය වැඩියා වගේ රෝගවලට ඒ වගේම මේ කිතුල් පිටි කියන දේ ගොඩක් රෝගවලට ಗುಣදායකයි ඔව් පිටතමාතු නේද ඔව් ඉතින් ඒ හින්දා ගොඩක් වටින කර්මාන්තයක් මේක ඉතින් මම මට තව දෙයක් අහන්නම තුකුණා මම දැකලා තියෙනවා දැන් ඉතින් ගොඩක් ගස්වල ගෙඩිය දෙන දැන් පොල් ගහක් පුවක් ගහක් ගත්තාම යට ඉඳන්නේ උඩටනේ මල් පී දෙන්නේ ඔව් ඔව් දැන් කිතුල් ගහ කියන දේ ඒක විශේෂම කාරණයක් මං හිතන්නේ වෙන කිසිම ගහක නැහැ කිතුල් ගහේ කරටියේ ඉඳන් තමයි මල් එන්න පටන් ගන්නෙ ඔය හේතුව මේකනේ කිතුල් ගහ කියන එක හැදිලා ඉවර වෙලා තමයි ඔව් මල් පී දෙන්න ගන්න ඔව් ඊට පස්සේ ආයි ගොබ ඇදිල්ලක් නැහැ ඔව් එතන පටන් තමයි එයාගෙන් අපිට ප්‍රෝජන් ඉන්නේ ආහා ඔව් එතන ඉල්ල තමයි එයා දෙන්නේ අපිට ඔව් අනිත්‍යස්සල හැදෙන ගමන් පළ දුන්නට මෙයා හැදිලා ඉවරලා පළ දෙන්නේ. ඔව්. ආ කියන්නේ තමන් හැදිලා ඉවරලා තමයි තමන්ගේ ප්‍රයෝජනේ අනිත්‍යට දෙන්නේ. කෙසෙල් ගහත් එහෙමනේ. ඔව්. කෙසෙල් ගහ හැදිලා ඉවරලා කන වැන්නට පස්සේ නල් ප්‍රයෝජන. ඒ වගේ තමයි මේක. මේ විශේෂත්වය තමයි ඉතින් අර කෙහෙල් ගහේ නම් එක කනයින අපිට ගන්න පුළුවන්. ඔව් අර මේකේ පළදාව ගොඩක් අපිට හම්බ වෙනවා. ඉතින් කාලය තිස්සේ හැදිච්ච එකේ ප්‍රතිඵල දෙන්නත් ප්‍රතිඵල දෙන්නත් එපා. ඔව්. කාලයක් තිස්සේ දෙනවානේ. දැන් ඔය අපි ඉස්සර අපි පොඩි දවස්වල ඉස්සර කාලවල තිච්ච කිතුල් වල අවුරුදු 50 වෙච්ච ගස් තියෙන්නේ. ආහා. ඔව්. ගසුත් විශාලයි. අපි තාත්තලේ ඉන්න කාලේ මල්ල හදන ගසුත් විශාලයි. හොඳ මේ වැනි ගතියකුත් ඒ ගස්වල තිබුණා. දැන් දැන් දැන්ට තියෙන කිතුල්ට වඩා මොකද දැන් කාලයක් නොගිහින්නේ කූඩින්නේ. ඒක පැණි අඩු කරක කාලයක් ගිහින් ගිහින් ගහට මේ පැණි ශක්තිය ජීර්ණ වෙලා තියෙන්නේ. ඒවා එකනේ වනාන්තර වල ගොඩක් කල් ගිහින් පුදුලින් ඉඳන්නේ වැනි වැඩි වැඩි ආහා ඔව් වැනි වැඩි එකයි වනාන්තර ගස් වල දැන් ඇත්තටම මම නැවත කියන්නේත් ඉස්සර අපේ ගම් වල කිතුල් ගස් මිනිස්සු පොර කකයි හැදුවේ අද අපේ ගමේ කිතුල් ගස් වල මල් හදා ගන්න බැරුව ඔව් ඔය අපරාධයේ ගස් විනාශ වෙලා යනවා මේ කෙනෙක් නැතුව හරි කෙනෙක් නැතුව අනිත් එක මේ හොඳ ආදායමක් ගන්න තියෙන එක නිකන් විනාශ වෙලා යනවා හොඳ ඖෂධය ඔව් කිතුල් පිටි වලින් ගත්තාම පිත්ත මාරුවට ඔව් පණුවට मुनमे
කිතුල් රා වුණත් කිතුල් රා ටිකේ තියෙන හොඳ ගුණාත්මක භාවයක් තියෙනවා. අනිත් ඒ කිතුල් පැණි කිරීම විය වැඩිය තමයි නිසි නිසි ආකාරයටම හදාගත්තු පැණි ඕනේ. ආ දැන් මම එතකොට අද අපි කරේ කිතුල් මල මේ පට මේ සුද්ධ කරලා ඔව් මල වේලෙන්න දැම්මනේ. ඔව් දැන් අපි තව දවස් කීයකින් වගේද මේ මලෙන් තෙල් දිය ගන්න පුළුවන් ඉන්නේ? දැන් කොතන දවස් 3ක් විතර අවුලා. ආහා ඔය අවුව දවසම දාන්න. ආහා දැන් එක දෙක වගේ වෙනකොට වහලා ආ ඉගහට ගිහිල්ලක වහන්න ඕනේ. ඔව් ආ ආයි හෙට උදේට අවුලා. ආහා ඊළඟට දවසක් මලේ හැටි බලලා දවසක් තියෙන නැත්නම් ඊළඟට බෙහෙත් ගාලා ඔතල තියා තිනවා. එතකොට කපනවා මම. ආහා. දැන් හිත වම කපනවා මල. ආහා. ඒක පටන් ගන්න. කපන්න. ඔව්. ආහා. ඊළඟට අර බෙහෙත් ගාලා බලනවා. එතකොට කොහොමද මේක තත්ත්වය කියලා වෙනකොට කඳුල වැටෙන්න ඕන. ආහා. ඒ වැටෙනවා. ඊළඟ දවසේ අර බෙහෙත් ඔක්කොම වේල්ල යන්න ගල්වට ගාලා. ඔව්. වෙලන. ආහා. වෙල්ල තමයි. ආ කියන මල අර ලණු වලින් වෙලනවා. ඔව් ඔව්. පට්ට වලින් වෙලනවා. ඔකට ගන්නවා ගැඩිඹ පට්ට. කැලේ තියෙනවා බිලී කටු පට්ට. නැත්තම් ගැඩින් පස්සවලද හොඳට හිර වෙන්න වෙලන්නේ. ආහා. වෙල්ල තමයි ඊළඟට ඒ කපන්නේ. කපලා ඉතින් හවුතර බලන මුට්ටියක් හැම දාලා මොනවද තියෙන්නේ. එතකොට මම දැන් මේ දෙන හවුස මුට්ටිය දාලා උදේ බලන කොහොමද මේක තත්ත්වය කියලා. ඔව්. දැන් තෙල් දිය මලයි රා මලයි කියන්නේ දෙකක්ද එකම මලින්ද මේ දෙක? එකම මලින් සේරම කරන්නේ. එකම මලින් සේරම කරන්නේ. එකම මලින් මෙන්න මෙහෙමයි. ඔව්. දැන් මම මල වෙලගන්නේ. ඔව්. අද හවුතර මන්ටික ගිහින් දානවා. මන්ටිකක් මුට්ටියකට දාලා එල්ලනවා. ආර මලට. ඔව් ඔව්. ආහා. එතකොට ඒකේ පෙනේ වදින මූණත. අර තියෙන කහට ඇදෙනවා. එදා කපනවා. ඒ උදේව සමහර වෙන මොන මම නම් බොන්නේ මම වීසි කරන එක ටික. කවසර ගන්නවා. ආහා. ඒවා මේ නිසි රා නෙමෙයි. ආහා. කහට රා. අර මේ තියෙන. ආහා. එතකොට ඕක කපනකොට ඒ කහට රා ගතිය අඩු වෙනවා. ආහා. කපන කපන. ඔව්. ආහා. ඒ කහට රා අඩු වෙනත් මේ මලේ කඳුල පොඩ පොඩ වැඩි කරනවා. ආහා. අනේ කහට රා ඉවරයිනේ. ආහා. අන්න දැම්ම ඒ මුට්ටිය බානවා. ආහා. නිකම් මුට්ටියක් හල්ලෙලි හරි. ආ. මැන්ඩෝර කියලා જાතියක් කැලේ දින ඒව හරි. ආ. මේ ලෙලි ටිකක් දාලා තමයි එදා හිස් මුට්ටිය එල්ලන්නේ. ඒක හොඳ පිරිසිදු මුට්ටියක් එල්ලන්න ඕන. ආහා. හොඳට හොදලා වේලපු මුට්ටියක් එල්ලන්නේ. ඔය රාවට නම් එවෙලෙම හොදලා මේ මන් ටිකක් දාලා එල්ලුවට අරකට එහෙම හරියන්නේ නැහැ. ආ, ඒ කියන්නේ තෙල් දිය ගන්න. තෙල් දිය ගන්නකොට හොඳම පිරිසිදු මුට්ටිය එල්ලන්න උදේට. උදේට තෙල් දිය ටික ගන්න. හවසට එල්ලන්න. ආහා. ආයි හවස එල්ලපු එක උදේට බානකොට ආයි හිස් මුට්ටියක් අරවගෙන ලිල් දාලා තමයි එල්ලන්නේ. ඒවට මන්දි නෑ, මන්දි දැම්ම රා වෙනවා. රා වෙනවා. ආ, හින්දා අර මේ තෙල් දිය ගන්නේ කිතුලාශ්‍ර නිෂ්පාදනය කියන්නේ හකුරු කිතුල් හකුරු කිතුල් පැණි නිෂ්පාදනය කරනවා. නිෂ්පාදනය. ඔව්. ඊළඟට ඒක ලිපේ තියලා ඒවා හින්දලා තමයි පැණි හකුරු කරගන්නේ. ආහ්. ඔව්. ඉතින් අපි අදට වීඩියෝ එක නිමා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉතින් තවත් දවසක කිතුල් මල් කපලා තෙල් දිය අරගෙන ගිහිල්ලා එතනින් කිතුල් පැණි කිතුල් හකුරු නිෂ්පාදනය කරන තවත් වීඩියෝ එකක් ඔයගලන්ට අරන් ඉන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපිත් එක්ක රැඳී ඉන්න කියලා ඔයගලන්ට ආරාධනා කරනවා. ඉතින් මාමට ගොඩක් ස්තුතියි අපිත් එක්ක මේ වැඩසටහනට එකතු වුණාට. ඉතින් යාළුනේ තවත් දවසක ලංකාවේ මේ වගේ පාරම්පරික කර්මාන්තයකින් වගේම මේක අපේ වැඩසටහන් මාලාවේ දෙවැනි කොටසෙනුත් එක්ක එකතු වෙන්න කියලා ඔයගලන්ට ආරාධනා කරන ගමන් අදට අපි ඔබෙන් සමු ගන්නම්. ස්තුතියි.